ඒක නවතින හේතුවනේ මොකද අතරම? හේතුන් අර වීරස් එකකම කියන්නේ දැන් කවුද මයික් විල්සන් ගිහලා සෙරෙන්ඩි ඉන්ටර්නැෂනල් කියන ආත්මාගමක් අදලා එයා චිත්‍රපටයක් කරන්න ගත්තා. ඔව්. එතකොට මේ ශේෂත් කල්පනා කරා එහෙනම් මමත් අයින් වෙනවා අයින් වෙලා කළා තමයි ලක්ෂයට ගොඩිය ගිහලා. ඔව් වෙනවා සරදපාණි. ඔව් සරදපාණි. ඔව් මේ කහබලල්ලු කරන්නේ මට මයික් විල්සන් වෙනම සම්බන්ධ වෙනවා නේද? ඔව්. ඔව්. එතකොට සෙරෙන්ඩිබි කියනවා. එලා සෙරෙන්ඩිබි ඉන්ටර්නැෂනල් කියලා කියනවා බාගා. ආ ආ. දාලා ඉවරලා ඒක ඒ චිත්‍රපටිය කරන්න එයා ගත්තා. මුල් අවස්ථාවේදී මම මයික් සම්බන්ධ වුණා මම උදව් කළා. සොරගත්. ඔව්. ආහා. මේ කහබලවලු. කහබලවලු. මේ ඔව් කියන්නේ මොකද මේ? නෑ මේ සොරුංගිත්තුරු සොරුංගිත්තුරුනේ කරන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් මම මයික් උදව් වුණා. හැබැයි පිටව කියන්නේ මුල් අවස්ථාවේදීම ප්‍රී ප්‍රොඩක්ෂන් කරන අවස්ථාවේදීම කතාව ලියාගෙන යනකොට මයික් සම්බන්ධ කරා. ඕකට මේ සෙරෙන්ඩිබි ඉන්ටර්නැෂනල් එක ඉන්ටර්නැෂනල් තමයි ගන්න. ඔව් ඔව් සෙරෙන්ඩිබි ඊටුවන් පස්සේ සොරුංගිත්තුරු වෙනකොට මේ සිනමා සමාගමේ හිටියා රාමේශ්වරම. රාමේශ්වරමුත් දෙකට සම්බන්ධයි. ඉතින් මේ මුබාරක් තහ එහෙම කට්ටියම හිතනකට ජොයින්ට් වුණා. හරිද? මුබාරක් තහ අර ඔව් ඒගොල්ලෝ තමයි ඒකට පස්සේ ඉඳලා. ඔව්. එතකොට මයික් විල්සන්ට මේ චිත්‍රපටයේ රාමේශ්වරම්ගේ සම්බන්ධය නිසා ඒකේ වැඩ කරන්න ප්‍රොඩක්ෂන් සයිඩ් එකට ඒ කාලේ හිටියා මේ මිනිස්සෙක් මේ සිනමාස් එකේ වැඩ කරපු හාජියෙක් හිටියා. ඒ මිනිස්සයාත් මේ සම්බන්ධ කෙරුවා මේ ෆිල්ම් එකේ වැඩ කරා. ඉතින් ඒ දෙන්න එයි මායි අතරේ පොඩි ගැටුමක් ඇති වුණාන් පස්සේ මම අප්‍රාගේවා ඉතින් අයින් වෙන්නේ කියලා මට මතක නැහැ මිනිහගේ නමත් ඒ කාලේ මේකට සිනමාසිකේ හිටපු මිනිස්සේ මම අයින් වුණා. අයින් වෙලා එතනදී තමයි ඉතින් අපි වෙන් වෙන්න වශයෙන් මේ ස්වාධීන කටයුතු කරන්න කටයුතු. ඒතකොට අර සරෙන්ඩි ඉතිහාසෙත් එහෙමම ගියා. ඔව්. ඒ වෙන්වීම මේ දිනුසුර මාතර අභියෝගයක් හැටියට දනුන්නේ නැද්ද ඒ වෙලාවට? නෑ අභියෝගයක් වුණේ නැත්තේ. ඒ වෙනකොටම මේ මට මේ තවත් චිත්‍රපටයක් කරන්න මට අවස්ථාව ලැබුණා. ආහා. ඒ තමයි මේ කවුද මේ අපේ මාරසිංහ මහත්මයාගේ සුගතදාස මාරසිංහ මහත්මයාගේ පුංචි බබා චිත්‍රපටිය කරන්නට මට ලැබුණා. ඒ ජෝ එකට සම්බන්ධ වෙන ඉඳලා තමයි ජෝ තමයි මාව කියලා මාරසිංහ මහත්මයාට මේ හඳුන්වලා දුන්නේ මේ ආවලා කියලා. එයා කැමති වුණා. ඔව්. කැමති වුණාන් පස්සේ මේ හැබැයි මාරසිංහ මහත්තයා මේ මෙහෙම දෙයක් කිව්වා. ඔව්. මාරසිංහ මහත්තයා කිව්වා මේ මගේ මේ දෙවෙනි චිත්‍රපටිය මම මේ කරන්න යන්නේ. ඉතින් මගේ පළවෙනි චිත්‍රපටය මම කරලා මම මේ පාඩු ඉඳලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ හිතට එහෙම සාර්ථක වෙලා නැහැ නේ. ඔව් හිතට. එහෙම ඔව් ෆස්ට් හිතට. ඒ චිත්‍රපටයේ මේ එයාගේ ගිය වියදමවත් කපා ගන්න බැරි වුණයි කියන කතාව තමයි ගියේ. ඉතින් ඒකෙන්ද මේ දෙවෙනි චිත්‍රපටය කරනවා නම් ඉතින් මට නැවතරක් පාඩු විඳින්න නම් බෑ. හුඟක් හොඳයි මට ගිය විදම මකාගෙන ඊට වඩා ඊට පස්සේ මට මේ ලාභයක් ලබන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න මේ චිත්‍රපටිය කරනවා නම් කියලා. පස්සේ ජෝයි මායි කල්පනා කරා මේ එහෙමනම් මේ තත්ත්වය උඩ අපි බොහොම සරල කතාවක් කරමු. වැඩි නළු නිළියක් නැත්නම් සම්බන්ධ කරගන්න නැතුව මේ සරල කතාවක් කරමු මේ කියලා තමයි ජෝ කිව්වේ. මම එන ප්‍රධාන චරිතය ඇටියට මම ඒක චිත්‍රපටයේ නීතින කියලා මේ ජෝ ගැන හිතලා තමයි අපි ඒ කතාවත් මුලක් කළා. ඒක හාස්‍ය පැත්තට බර වෙනවා. ඒක නේද බැචලර් පාටි කියන බැචලර් ෆාදර් කියන ෆිල්ම් එක බේස් වුණාද? එහෙම කතාවක් තිබුණා. හැබැයි මේකයි අරුණ. ඒ එක චිත්‍රපටයක්වත් අපි කතා පිටපත ලියන අවස්ථාවේදී ඔය එක චිත්‍රපටයක් ගැනවත් හිතලා නෙමෙයි කතාව ලියුවේ. මට ඒක මම පැහැදිලිව කියන්න පුළුවන්. මම කතා පිටපත ලිව්වේ විමල වීර පෙරේරා. ඉතින් විමල වීර ලියනකොට බොහෝ වෙලාවට ඒ කතාව ලියන අවස්ථාවේදී විමල වීරට ඉතක් මේක ලියන්න කියලා බාර කරලා අපි පැත්තකට දුන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී ජීවෝයි මායි එතන වාඩිලා අපි සාකච්ඡා කරන ගමන් තමයි මේ කතාව ලිව්වේ. ඉතින් ඒ වෙලාවේ ඔය මේ කියන චිත්‍රපටි එකක්වත් ඒකයි වාල්කේ කියන දෙකේ නේ කතන්දර කියන්නේ. ඔව් ඒක එකක්වත් අපේ හිතේ නම් තිබුණේ නැහැ. හැබැයි ඉතින් වත් වෙලාවට මේ මට මම මෙහෙම එකක් කියනවා. මම පසු කාලෙකදී කොහෙන්ද මම කිඩ් කියන චැප්ලින්ගේ කිඩ් කියන ෆිල්ම් එක බලුවා. හැබැයි මට පෙනුණා දැන් ඒකයි මේකේ යම්කිසි සමානතාවක් තිබුණායි කියන එක. ඉතින් සමහර විට ඉතින් විමල වීරයන් මේක කතාව ලියන අවස්ථාවේදී දැකලා ඒකේ තමයි එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒකේ යම්කිසි දේවල් මම හිතන්නේ එහෙම උනත් මේක මේ කොයිදකට අනුකරණයක් කියන වචනේ අපිට කියන්න බෑ. ඒක එහෙම ඒක අනුකරණය කියන්න බෑ. මොකද අපි මම නම් දැකලා තිබුණේත් නෑ ඔය කියන චිත්‍රපටි. ඒ වෙනකොට අපි සාකච්ඡා කරනකොටත් ඒවා මොකද ඒ චිත්‍රපටි ගැන හිතලා මොකද ලිව්වෙත් අමුතුවෙන්ම තමයි අපි හිතලා ලිව්වේ. එතකොට මේ ෆිල්ම් එකට එනවා මේ අපේ අලුත් නිලියක් පුංචි බබායි. ඔව්. මාලනි ෆොන්සේකා නිලි රජින තෝරාගන්නේ කොහොමද ලියන සුළු මහත් අපි ගොඩක් දැන කතා නමුත් මතක් කරන්න වටිනවා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් එතනදී තර මම කලින් කිව්වා වගේ අඩු වේදමින් කරන්ද දැන් සූදානම් වෙන චිත්‍රපටයක් නෙමෙයි. ඉතින් අපි බැලුවේ ඔය ප්‍රධාන නළු නිලියන් මේකට සම්බන්ධ කරවතින් මේ එයාගේ ජීවීම් ඒවත් බොහොම තරයිනේ. ඉතින් ලොකු ජීවීම් කරන්න වෙනවා. ඒකින්ද මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලියත් උත්සාහ කරලා බලමු. ප්‍රධාන නළුවගේ ප්‍රශ්නේ නැහැ. ඒක ජීව බාරගත්තා. ප්‍රධාන නිලියගේ චරිතයට අපි කවුරුහරි හොයමු. අලුත් නිලියක්. අලුත් කෙනෙක් අපි මේට ක්ෂේත්‍රයට මේ හඳුන්වා දෙමු කියලා ඒ අදහසින් තමයි අපි උගාකරට මේ සම්මුඛ සාකච්ඡාවල් තිබුණා. පුවත්පත්වල අපි දැන්වීම පළ කරා නිලියක් වෙලා මේ චිත්‍රපටියක් කරනවා කියලා ඒ විදිහට අපි හුඟක් මේ නිලියක් හොයන්න කටයුතු කරා. ඔය ඉන්න අවස්ථාවේ තමයි අපිට දැනගන්න ලැබුණේ මේ සුමන ආලෝක බණ්ඩාර කියන මේ නාට්‍යකරුවාගේ මේ අකල්වැස්ස නාට්‍ය නාට්‍යයේ ප්‍රධාන චරිතය රංගපාන නිලිය නම් ඉතාමත්ම දක්ෂයි. හොඳට චරිතය කරනවා කියන ඒක අපිට දැනගන්න ලැබුණා. ලැබිලා දවසක් සුගතදාස මාරසිංහ මහත්මයායි නිෂ්පාදකවරයයි ජෝයි මමයි තවත් දෙන්නේ තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා. සිසිරයි ඇන්ටනලිස් වගේ මට මතක හිටියද අපි ගියා. අපි කීප දෙනා ගියා මේ නාට්‍ය බලන්න ලුම්බිනියේ. එතකොට පෙන්නේ අකල්වැස්ස නාට්‍ය. ඉතින් අපිට මේ නාට්‍ය බලනකොට අපිට දැනුණා මේකේ ප්‍රධාන චරිතය කරන ඒ නිලිය ඉතාම දක්ෂ කෙනෙක් හැටියට අපිට පෙනුණා. මෙයාට හොඳින් මේ කොටසයි බොහොමත්ම දක්ෂ විදිහට රඟපෑවා. පස්සේ අපි තීරණය කරුවා මේ අපි බලමු උත්සාහ කරලා බලමු මේ මෑයට කරන්න පුළුවන් නම් මේ අපේ චිත්‍රපටියෙන් ඒ රඟපෑම කරන්න පුළුවන් කියන එක අපිට හොයලා බලමු කියන කියලා අපි නාට්‍ය අවසානයේදී මාලින්ට එන්න කියලා වන්නේට කළා. ආවම අපි ඇහුවා ඇයගෙන් මෙහෙම චිත්‍රපටියක රඟපාන්න කැමතිද මොකද කියන්නේ. ආව මම කැමතියි ඇත්තට මම කැමතියි කියලා කිව්වා. පස්සේ එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ආයේ කැමැත්ත ලැබුණා. ඒ මට නම් තේරුණා ඉතින් මේක නාට්‍යයක් අපි කරන්නේ වෙනත් මාධ්‍යයක්. චිත්‍රපටි කියන එක දෙකේ වෙනසක් තියෙනවා. ඊපස්සේ මම යෝජනා කරා මේ අපි පිරිසට මේ අපි කොහොමදත් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා බලමු. බලලා අපි ඊට පස්සේ තීරණය කරනවා මේක ලොකමති වුණා. පස්සේ මාලින්ට අපි එන්න කිව්වා විජේ ස්ටුඩියෝ එකට. විජේ ස්ටුඩියෝ එකට එන්න කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරා. එතනදී අපි ඈත මේ දෙවස් පිටපතෙන් දෙවස් කොටසක් දුන්නා. මේක අපිට ලපන්නන්ට කොහොමද මේ රංගපෑම් විදිය කොහොමද එයාට මේ අවිදින ගම මේ දෙවස් කොටස යන්න පුළුවන් කියලා. හැබැයි මම මේ ඒට වඩා මේ එයාට මේ ගුරුවරුකම් දෙන්න ගියේ නැහැ. අදහස දුන්නා පමණයි මේ අපිට මේ මේකයි කරන්න තියෙන දේ. ඔයාට හිතන විදිහට කැමති විදිහට මේක කරන්න කියන්නේ නිදාස දුන්නා යට. ඒ නිදාස අරගෙන ඒ කටයුත්ත කෙරුවා. අපි හැම පැත්තෙම ගත්තා මාළිම මේ මොකද ෆොටෝජෙනික් පැත්තත් බලනවානේ ඒ කාලේ චිත්‍රපටි වල. ඉතින් ඒ පැත්තත් බලලා මේ හැම පැත්තෙම මේ කැමරා ඉතින් මේ යාව මේ හැම ඇන්ගල් එකකින්ම අරගත්තා. මොනේ වෙලා අන්තිමට බලපුවාම මේ 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 රෂ් අපි කියන්නේ මේ ස්ක්‍රීන් ටෙස්ට් එක අන්තිමට බලනකොට සාර්ථකයි කියලා තමයි ආගේ. අම දෙයක්ම සාර්ථක කෙරුණේ ඉඳලා අපි එතන තීරණය කරුවා. එහෙනම් ආයෙත් මේ ප්‍රධාන නිලධාරිතයට අපි ආයෙ ගමු කියන තීරණයට ආවා. එදා හිතුවද මාල්නි ෆොන්සේකා මෙතන දුරයි කියන එක? එදා කියන්නේ මම චිත්‍රපටය කරගෙන යන අවස්ථාවේදී නම් තේරුණා. චිත්‍රපටය කරගෙන යනකොට මට තේරුණා මම ඇත්ත වශයෙන්ම හැම අතිම දක්ෂකම් තියෙනවා. ඒකෙන්ද කවදා හරි මම සිනමාවේ යම් කිසි දැනකට එන්න පුළුවන් කම මට තියෙනවා. සිනමාව ජයග්‍රහණය කරයි කවදා හරි කියන සිතුවිල්ල මට ඒ අවස්ථාවේ ඇති වුණා. ඉතින් මොකද කිසිම يعني මුල් චිත්‍රපටියේ අගපෑයි මුංචි බබාගේ කිසිම පැකිලීමක් නැතුව හොඳට උරු පුරුදු මේ ඉන්දියාක් රංගපාන විදියට තමයි චිත්‍රපටිය රංගපෑයි. ඉතින් ඒක මුංචි බබා චිත්‍රපටියත් සාර්ථකයි. ඒ සාර්ථකත්වයත් එක්කම මම ඊළඟ මම කරපු චිත්‍රපටිය කවුද හරි ඒ චිත්‍රපටියේ ප්‍රධාන නිලියන් දෙන්නේ කිටියා නිලි දෙකටත් මාලිනීවත් සංධ්‍යා දෙන්නම චිත්‍රපටයත් මම සම්බන්ධ කරගන්නවා. ඒතකොට මේ පුංචි බබා චිත්‍රපටයේ මේ කියන්නේ මේ මොන කාරණා හිතද මාලිනී සක්සස් වෙයි කියන එක දැනගත්තේ වැඩ කිරීම එක්කම? මේ මම කලින් කිව්වා වගේ අර මේ ස්ක්‍රීන් ටෙස්ට් එකේදී තේරුණා ඒකේ හැම අතිම ඒ කියන්නේ ස්වරූපය මේ ෆොටෝජෙනික් සයිඩ් එකෙන් ඉතාමත්ම හොඳයි. ඒ පැත්තෙන් අඩුවක් නැහැ. ඊළඟට ප්‍රශ්නේ දෙවෙනි එකේ රංගපෑම පිළිබඳව ඒ රංගපෑමෙන් උත් මම හිතන්නේ දෙවස් උච්චාරණය කරන විදිය මොනේ හැඟීම් ප්‍රකාශ කරන විදිය ඒ හැම එකම තාමත්ම සාර්ථකන්නේ නෑ. පොඩි පොඩි දේවල් තිබුණා. පොඩි පොඩි දේවල් තිබුණා හදන්න. ඒ ඇරුණු විට මම හිතන්නේ සමස්තයක් වශයෙන් ගත්තම ඇයගේ රඟපෑම ඉතාමත් හොඳ තත්ත්වයක තිබුණා. ඒකේ දැන් මට පුංචි බබා බලද්දී දැනගත්තා දැන් ඒ කාලේ අපේ බොහෝ නිලියන් ජනප්‍රිය නිල අද උනත් රඟපාන කොට තමන්ගේ ප්‍රතිරූපය ගැන හරි හොයනවනේ. ඒ කියන්නේ මම මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් අතර චිත්‍රපටයේ සෙකන්ඩ් රෝල් එක කරන්නේ එතකොට හිරු ජනප්‍රියම නිලියක් කනුලා කරනවා කියලා. ඒක ප්‍රශ්නයක් වුණේ නැද්ද? නෑ එහෙමනම් ප්‍රශ්නයක් පේන්න තිබුණේ නෑ. මොකද ඒ දෙන්නටම මේ يعني විවිධ චරිත දෙකක් නෙතුනේ. අනුලගේ එක පොඩ්ඩක් සාමාන්‍ය ගෙනි පැත්තට බර වෙච්ච සෙකන්ඩ් රෝල් එක වගේ නේ ගත්තා ෆිල්ම් එක බලන් යනකොට. ඉතින් ඒකින්ද අතලේ කිසිම ප්‍රශ්නයක් එහෙම මොකද ඇති උනේ නෑ. හිත සාර්ථකව ඒගොල්ලෝ කටයුතු කරා. ඊට පස්සේ පටන් ගන්නේ නාරිලතාද මේ කවුද හරි එකද? කවුද හරි පිංචි බබා කරන අතරවාරේදී තමයි මම නාරි ලත්ව චිත්‍රපටියට අත ගහන්නේ. නමුත් ඒක දිගටම කරගෙන යන්න මට. නාරි ලත කරන කවුද හරි කරන්න බැරි වෙන්නේ. කවුද? කවුද හරිනේ කරන්න බැරි වෙන්නේ ඉවර වෙන්නේ. නාරි ලත සම්පූර්ණ කරනවා. ඔව් නාරි කවුද හරි මම මග හරියේදී මට ඒක අත්හරින්න දුනා. ඒක නාත්තලා ඒ වෙන්නේ ඊට පස්සේ තමයි මම නාරි එකට යන එකද මොකද කවුද හරි අතරමඟදී අයිමන GF එකට යන හින්දාද ඒකත් එක හේතුවක් වුණා මට හේතුවක් වුණා මොකද අනිත් එක මේ මට මේ මම කල්පනා කරුවා ඒ වෙනකොට කොහොමද මේ පුද්ගලිකාදික කියන්නේ මේ සිනමාවෙන් අයින් වෙලා පොඩ්ඩක් වාර්තාමය චිත්‍රපටි කරන්නත් මගේ ලොකු ආසාවක් තිබුණා. ඔව් ඉතින් ඒ හේතු උඩ මම කල්පනා කළා මේ GFP එකට යන්නේ වඩා හොඳයි කියලා ඉතින් තමයි මම ඒ මේ රස්සාව තෝරගත්තේ. ඔව් නේ මම අහන්නේ කවුද හරි අතරමඟ අයින් වෙන්නේ ඒ රජේ රස්සාවට යන හින්දාද? ඔව් ඒක තමයි හේතුව. අපි නාරිලතා ඉවර කරනවා නේද? නාරිලතා එතකොට භාගයක් කරලා ඉවරයි. මම රස්සාවට යනකොට රජේ චිත්‍රපටි අංශයට යන අවස්ථාවේදී මම නාට්‍ය චිත්‍රපටි සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ඒකේ භාගයක් විතර කරලා තිබුණේ. හැබැයි මට මේ දැන් PSC appointment එකක්. ඒක රජේ චිත්‍රපටි අංශයේ ඉන්ටර්විව් එකේදී හැබැයි මම ඒගොල්ලන්ට කිව්වා මට මෙහෙම චිත්‍රපටයක් තියෙනවා. ඒ චිත්‍රපටේ මා ඔයගොල්ලෝ තවර ගන්නවා මේ තනතුරට මාපත් කරනවා නම් මට මේ මම මේ බාර අරගෙන තියෙන චිත්‍රපටිය සම්පූර්ණ කරලා ඉවර වුණාට පස්සේ තමයි මට එන්න පුළුවන්කම ලැබෙන්නේ මේ රජයේ මේ දෙන මේ තනතුරට. පස්සේ එතකොට සභාපති හැටියට හිටියේ වෙලේ MJ පෙරේරා නම PSC එකේ සභාපති හැටියට තනියි. පස්සේ මේ MJ පෙරේරා මහත්මයා කිව්වා හොඳ තෝරගත්තොත් අපි ඒක මේ ඒ ඉඩකඩ සලස්සලා දෙන්නම් ඒ චිත්‍රපටි වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. හැබැයි ඊට පස්සේ අලුතෙන් චිත්‍රපටි බාර ගන්න එපා. ඒක ඉවර කරගන්න විතරක් අපි අවසරය දෙන්නම් අපි තෝරගත්තොත් උගතුවා. ඉතින් නාරිලතා ඔය බොහොම මේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ෆිල්ම් වලදී තාම මේ අපූර්ව ෂූට් කරපු ෆිල්ම් එකක්. W විසිල්ලා මම හිතන්නේ කැමරා කළේ ඒ ෆිල්ම් වල. අර කෝච්චි හැම ඊට කලින් ඒ අපේ ෆිල්ම් එක ඒ එක්ස්පීරියන්ස් අරන් තිබුණ නැහැ කවුරු ඩිරෙක්ටර් කෙනෙක්. ඒක මේ කොහෙන්ද කියන්නේ මේ වාර්තා චිත්‍රපටි වලට තිබිච්ච ආසාවත් එක්කද කෝච්චි ෂූට් කරන එක ඒ විදිහට ඔව් ඒ ආభాෂයත් වදුවට බලපාන්න ඇති වාර්තා චිත්‍රපටි ඔව් කරන්න තිබිචාසාව මේ ඒකත් ඇති ඒ වගේම මේ නාගලතා චිත්‍රපටියට මම ඒ සම්බන්ධ වෙනකොට චිත්‍රපටි වැඩ කටයුතු වලට ඒ වෙනකොට කලින් අධ්‍යක්ෂකවරයෙක් ඒ සමාගමෙන් ඒව සම්බන්ධ කරගෙන ඒ අධ්‍යක්ෂකවරයා ලවා මේ කොහොම හරි නළු නිලියන් සහ කාර්මික ශිල්පීන් කීප දෙනෙක්ම මේ ඒගොල්ලෝ මේ සම්බන්ධ කර නාරිලතා කරන්න කලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබුණා ඒ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඒ සමාගමත් සමග බූලෝගා සමාගමත් එක්ක මේ නිෂ්පාදකවරයාත් සමග අර නළු නිලියෝ කීප දෙනෙකුයි කාර්මික ශිල්පීන් කීප දෙනෙකුයි මේ අස්සන් අරගෙන තිබුණා. ඉතින් මට මේ චිත්‍රපටය බාර දෙනකොට මම දැනුවා මට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද දැන් අර මේ කීප දෙනෙක් අස්සන් කරලා තියෙන ඉඳා මම නිෂ්පාදකවරයාට කිව්වා මට දැන් කලින් අධ්‍යක්ෂකවරයා ලියලා තියෙන කතාව කරන්න නම් මට බෑ මම ඒකට අත තියන්නේවත් නෑ ඒක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. නමුත් මම දැන් මේ ඔබතුමා අස්තන් කරලා තියෙන මේ නළු නිලියන් සහ කාර්මික ශිල්පීන් පිළිබඳව මම සලකලා බලලා පුළුවන් නම් මගේ අලුත් චිත්‍රපටයට ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න. ඉතින් එයා ඒකට කැමති වුණා. පස්සේ ගමගේ තමයි මේ ධර්මශ්‍රී ගමගේ ලං කරගෙන තමයි යාවත් එකතු කරගෙන තමයි මම මේ කතාව ලිව්වේ නාට්‍ය චිත්‍රපටිය. ඒ කතාව අපි දෙන්න සාකච්ඡා කරලා ලියනකොට හැබැයි මේ හිටපු කාර්මික ශිල්පීන්ගෙන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කාර්මික ශිල්පීන්ගෙන් හිටියේ WV සිල්වා කැමරා ශිල්පියා හැටියට. කමූර් හිටියා එඩිටර් හැටියට. නළු නිලියන් කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක. ඉතින් අපිට කතාව ලියනකොට මේ ඒ වෙලේ ඒ චිත්‍රපටයේ ඇග්‍රීමන්ට් අස්තන් කරපු ඒ නළු නිලියන් සා නළුවන් ගැන හිතලා තමයි අපිට කතාව ලියන්න තියෙන්නේ. ඉතින් මොකද ඒගොල්ලන්වත් කොහොම හරි මේ චිත්‍රපටයට ඇතුළත් කරන්න පුළුවන් විදිහට තමයි කතාව ලියන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. කෙසේ වෙතත් කොහෙන්ද ඉතින් හැබැයි ඒක මම හිතන්නේ දැන් ඔය කියනකම් අපිට බලනකොට දැනුන්නේ නැහැ එහෙම එකතු කරගෙන දෙයක් තිබුණා. එහෙම දෙයක් තිබුණා. ඒ අස්තංකලා තිබු මට මතක මට නෙමෙයි අස්තංකලා තිබුණේ මේ අය සංධ්‍යා අස්තංකලා තිබුණා. ඔව්. අනුලා අස්තංකලා තිබුණා. ඊළඟට සංධ්‍යා ටෝනි SD කුලතුංග අස්තංකලා තිබුණා. WV සිල්වා ඔය වගේ කීප දෙනෙක්ම ප්‍රධාන චරිතවලට අස්තං කරලා හිටියේ ඒ වෙනකොට. ඉතින් ඒකලවත් කොහොම හරි අපි මේකට සම්බන්ධ කරගත්ත අලුත් චිත්‍රපටයට නාරියල් සායකට ඒ ආයවත් සම්බන්ධ කරගෙන තමයි කතාව ලිව්වේ. ඒක අලුත් කතාව. හැබැයි නාරලට ඒක පෞද්ගලික ජීවිතේට වෙනසක් වෙනවා. ඔව් ඒකත් උනා. يعني ඒකත් ඉතින් හිතාමතා නෙවෙයි. චිත්‍රපටයේ වැඩ කරගෙන යන අවස්ථාවේදී ඒ පැත්තෙන් මේ යෝජනාවක් ආවා මේ කැමතිද කියන එක. ඒකට මුල්ුණේ ඒ සම්බන්ධය එකතු කරගන්න අපි දෙන්නව සම්බන්ධය එකතු කරන්න මුල්ුණේ ගමගේ මහත්මයා. එයා තමයි කොහොමද මගෙන් එලා අහලා කැමතිද කියන එක මම කැමැත්ත දුන්නා. අම්මගේ මම ආපුවම ප්‍රශ්නයක් වුණේ නැහැ. කැමැත්ත දුන්නාන් පස්සේ මේ තමයි ඊට පස්සේ අපි දෙන්න විවාහයට. නම මොකද්ද? නම මොකද්ද මේ ශීලා තිලකලත්. ඊට පස්සේ මේ දැන් ඒක හේතුවක් වුණාද ඊට පස්සේ රජයේ රැකියාවක් කරන්න ඕනේ කියන එකට විවාහය? නෑ ඒ වෙනකොටත් හුඟක් දුරට මම හිතලා ඉවරයි. දැන් මම මොකද ඒ වෙනකොට ඇප්ලිකේෂන් දාලා මාව කෝල් කරලා තිබුණේ රජයේ චිත්‍රපටයන්තේ. ඔව් මේ ඒ කියන්නේ සිනමා කර්මදේ යැපෙන්න බැරි ප්‍රශ්නයක් තිබුණාද ඒ අවධිය කියන්නේ අලුත් ප්‍රශ්න. ඔව් එහෙම ඒකුත් තිබුණා. මොකද හේතුව ඒ අවධියේදී අරුණ මේ ක්ෂේත්‍රයේ සිනමා ක්ෂේත්‍රයේ කර්මාන්තයේ යම්කිසි මේ කටකතාවක් ගියා රාවයක් ගියා මේ සිනමාව දැන් ඊළඟට එන මේ රජයෙන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය අනුව දේශීය සිනමාව මේ සංස්ථාවකට බාර ගන්නවා කියන කතාව මේ පුද්ගලික නිෂ්පාදකවරුන්ගේ අයින් කරලා සංස්ථාවකට ගන්න. ඕකට ඒ අය බලනවා කියන්නේ සිනමාස් සිලෝන් තියටර්ස් සිලෝන් එන්ටර්ටේන්මන්ට් ඔය කම්පැනි වල ඒගොල්ලෝ බය වෙලා ඒගොල්ලෝ චිත්‍රපටි කරන එක නාට්‍ය තණ්ඩ නායකත්වීම කරා. ඊට පස්සේ චිත්‍රපටි හැදුන්නේ නැහැ මේගොල්ලෝ. මේ තීරණය ගත්තුනේ. ඔස්සේ අපි පළකල් මේවා ඉදි අනාගතය කොහොමද දන්නේ නැහැ. මේ විදිය මේ පත්යේ දිගටම ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මම හිතලා තමයි ඊනකට අංකල්පනා කරේ. එහෙමනම් එතකොට මේ තනතුර තිබුණා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ තනතුර තිබුණා රජයේ චිත්‍රපටයන්තේ. ඒකට මේ ඉල්ලුම් පත්‍රයක් දාලා මට සම්මුඛ පරීක්ෂණයකට ගිහිලා මම කොහොමද චිත්‍රපටයන්තේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඒ පාර දැදුණා. එතකොට මේ කවුද හරි චිත්‍රපටය ඉතුරු දෙක කරන්න ටයිම් හත්ය. කොච්චර විතර රූපගත කරාද? එතකොට මම හිතන්නේ කොහෙන්ගත් භාගයට කිට්ටු වෙන්න ෂූටින් කරා. සින්දු ටික මම කරේ නෑ. මම සින්දු ටිකට ඒ සංගීතය බාරව කටයුතු කරනඳ මම සිසිර සම්බන්ධ කරගෙන ඉතියේ මේ ඇග්‍රීමන්ට් එකත් අස්තන් කරගෙන ඉතියේ. නමුත් ඒවා රෙකෝඩ් කරන අවස්ථාවේදී හරි ඒවා ගීත රූපගත කරන අවස්ථාවට මම සම්බන්ධ වුණේ නැහැ. නමුත් අනිත් ජවනිකා 170ක් විතරම මේ වෙනකොට රූපගත කරලා තියෙනවා. අර නාරිලතායේගේ මියුසික් වලට කේමදාස මාස්ටර් සම්බන්ධ වෙනවනේ. මොකේද? මේ නාරිලතායකට. ඔව්. ඒ ඇවිල්ලා අර පරණ ගිවිසුමත් එක්ක දාවේ. පරණ කාමී ශිල්පින් හද කේමදාසත් ඒ පරණ ගිවිසුමේ එක්කනේ. WABD සිල්වා. ඒක වෙන ලස්සන සින්දුවක් වෙනවා මේ ලස්සන තාලෙට 30ම ගැස්සෙන යන එකමනාගේ මම හිතන්නේ ෆිල්ම් එක ආපු හරිම ලස්සනම මේ සින්දුව වලින් එකක් මේ ලස්සන තාලෙ මුලින්ම එන සින්දුව. ඔව්. ඊටපස්සේ මුලින්ම එන ගීතය තමයි ලස්සන තාලෙට. ඒකත් එහෙමයි මේ කවුද හරියකට තිබිච්ච නැගෙන වැටෙන වැටි නැගෙන පෙරලෙන ලෝකේ. ඔව්. අහබුදු මහත් කලියු එක ඒ දැන් කවුද හරියගේ මම කිව්ව විදිහට අර ගීත වලට මම සම්බන්ධ වෙනවා සම්බන්ධ නැහැ සම්බන්ධ ඒවා සම්පූර්ණයෙන්ම ටයිටස් කියලා තියෙනවා ඒ කියන්නේ මේ ෂූට් කොටසක්වත් ෂූට් කරාද ලියනසුර මහත්තයාගේ කවුද හරිය ඔව් මගේ 130ක 40ක විතර කොටසක් මම ජවනිකා මම සෑහෙන කොටසක් මම ඒ වෙනකොට කරලා තමයි මම බාර කරේ ටයිටස්ට ඉතුරු ටික කරගෙන යනවා. ලේනස් මහත්තයා අජේ චිත්‍රපටය අංශයේ වාර්තා චිත්‍රපටකරුවෙක් හැටියට ජාත්‍යන්තර සම්මාන පවගෙන ආවා. ඔව්. ඒ අපි ඒ ඉතිහාසය පොඩ්ඩක් කතා කරමුද මේ මොකද අතරම මේ රාජ්‍ය චිත්‍රපටය අංශයේ ස්වර්ණමය යුගයේ එක ස්වර්ණමය යුගයක් කරපු ඩිරෙක්ටර් කෙනෙක් තමයි ඔබතුමා. හ්ම්. ඒ කියන්නේ පොඩ්ඩක් කතා කරමු හදපු වාර්තා චිත්‍රපටයේ රජයත් එක්ක තිබිච්ච ප්‍රශ්න දැන් නිදහසේ කතා කරතයි. හ්ම්. හොඳයි. මට ලොකු අභියෝගයක් වුණා මුලදී රජයේ චිත්‍රපටයන්තර එඳුන අවස්ථාවේ වාර්තා චිත්‍රපට කිරීම පිළිබඳ හේතුව මොකද මෙතන යම් කිසි වෙනසක් තියෙනවා වෘත්තමය වෘත්තීය මාත්‍යමේ මේ වාණිජමය චිත්‍රපටයේ වාර්තා චිත්‍රපටයේ අතේ ඒ දෙක අතර තියෙන වෙනස බලපුවම මේ මගේ අර මුල් චිත්‍රපටයේ කොටිම කියනවා නම් මම රජයේ චිත්‍රපටයන්තයට වෙන්දිලා කරපු මුල් චිත්‍රපටය දීප්ති කියන ඒක වාර්තාම කියන්නත් බෑ ඒක ටිකක් කෙටි චිත්‍රපටයකට තමයි මේ අර්ධ වාර්තා චිත්‍රපටයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් එහෙම වුණේ මොකද මේ මම හරියටම වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන පිළිබඳ මට දැනුමක් ඇත්තටම තිබුණා නැහැ. ඉතින් කෙසේ ඉන්ටර්වියු එකේදී يعني ආණ්ඩුවට ගන්න ඉන්ටර්වියු එකේදී ඒව ගැන ඇහුවේ නැද්ද? ඒව ගැන ඇහුවේ නැහැ. වාර්තා චිත්‍රපටයේ මෙහෙම එකක් ඇහුවා. මෙහෙම දෙයක් ඇහුවා මේ මොකද ඒ බෝඩ් එකේ එතකොට රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානී හැටියට කටයුතු කරපු ජෝර්ජ් වික්‍රමසිංහ මහත්තයා හිටියා. පස්සේ එයා කිව්වා දැන් ඔයාට මේ වාර්තා චිත්‍රපටි කරන අවස්ථාවකදී මට ඒ වෙලේ ඥානය පහළ වුණා. ඔයදී මේ සමහර විට චිත්‍රපටයක් කරන්න ගියාම අපිට කලින් ඒක ප්ලෑන් කරලා කරන්න පුළුවන් කමක් නැහැ. එතනට ගියාම පස්සේ තමයි ඒ අවස්ථාවේ හැටියට ඔයා ඒ වාර්තා චිත්‍රපටි කරන්න ඔයාට සිද්ධ වෙනවා. එතකොට මොකද ඔයා ගැන පියවර කියලා මම මොකද ඔයාට කලින් ස්ක්‍රිප්ට් එකක් ලියලා කරලා එහෙම ප්ලෑන් කරලා කරන්න. ඊපස්සේ මම කිව්වා එහෙමනම් ඒ වගේ අවස්ථාවක් මට මොහොන දෙන්න සිද්ධ වුණොත් මම කරන්නේ ඒ අවස්ථාවේ හැටියට මම බලලා එතනදිම මම මේ ෂොට් ලිස්ට් එකක් හදා ගන්නවා. හදාගෙන ඒ ෂොට් ලිස්ට් ෂොට් ලිස්ට් එක අනුව මම රූපගත කිරීම කරනවා. මොකද හේතුව මොකද මට ආපහු තව දවසක ඇවිල්ලා මේක කරන්න පුළුවන් කමක් මට ලැබෙන්නේ නැහැ. හේතුව මම දන්නවා මොකද රජයේ වුණාම දායබෑ කියන වචන දෙක පාවිච්චි කරන්න බෑනේ. කොහොම හරි කරන්නත් ඕනේ. ඒකත් තමයි මේ විදිහට කරනවා. බෝඩ් එකේ හිටපු ආනිත්‍යයටත් hina ගියා කතාවට. ඒ සෙරන්ඩිප් එකේ දිහම ඉගෙනගත්තු දේ බලපෑවේ ඩොකියුමන්ට් වලදී කියන්නේ ප්‍රැක්ටිකල් පැත්තට මොන වුණා? සෙරෙන්ඩිබ්බේකේ කියන්නේ වාණිජමය චිත්‍රපටයේ වල තිබිච්ච ඒ ආభాෂය තමයි අවරවලට සම්බන්ධුනේ. හැබැයි කාලයක් යනකොට පොතපත කියවීමෙන් චිත්‍රපටි බලන්න මම ගත්තා බොහොම. ඒ අවදීදී සෑහන හොඳ වාර්තා චිත්‍රපටි මම බැලුවා. බලලා මම ඒ චිත්‍රපටි කරන විදිය ආකාරය කොහොමද කියලා දැනගෙන තමයි ඊනකට මගේ වාර්තා චිත්‍රපටි කරන්න මම. එතකොට මේ එකල පෝල්සල්ස් එහෙම හිටියද? පෝල්සිස් මම යන් මම ගියාට පස්සේ තමයි පෝල්සිස් මහත්මයා ආවේ. ඔහු ජීවිතපත්‍යන්සේ උපදේශකවරයෙක් විදිහට ජර්මනියෙන් ආවේ. ඇවිල්ලා එතුමා මේ චිත්තපති කීපයක් කරන්න කොහොම හරි සැලසුම් කෙරුවා. මොකද යා විශේෂයෙන්ම රජෙන් යාට අවසරය දුන්නා. වාර්තාම චිත්‍රපටි කීපයක් කරන්න අවසරය දුන්නා. මොකද පෝල්ටිල්ස් රජයේ චිත්‍රපට්‍යංශයට බැඳුනාට පස්සේ තමයි ආවට පස්සේ තමයි මේ ජර්මනියෙන් හුඟක් අපිට ආධාර ලැබුණා. ඒ වගේම කියන්නේ කැමරා සවුන්ඩ් සිස්ටම් එකක් වාහන 4ක් ප්‍රොඩක්ෂන් වාහන 4ක් ඔක්කොම ෆක්ෂර් ගන්නවා. ඔක්කොම එක යුනිට් එකට සම්පූර්ණයෙන්ම චිත්‍රපටයක් හදන්න උවමනා කරන දේවල් ඒක ඇතුලේ තියෙනවා. ආපහු වෙනම ගෙනියන්න ඕන කමක් නැහැ. ඒ වාහනේ ගෙනිච්චාම ඇති ඒකේ තියෙන ඔක්කොම දේවල්. ඉතින් ඒ වගේ යුනිට් 4ක් වාහන 4ක් දුන්නා. වෙන වෙනත් පහසුකම් ලබා දුන්නා. සවුන්ඩ් ස්ටුඩියෝ එකට ගමනා කරන ඔය සවුන්ඩ් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අලුත් සවුන්ඩ් සිස්ටම් එකක්. ඒකත් පෝල්ටිස් මහත්මයාගේ ඒ මෙදිහත් වීම තමයි ඒවා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ අවදී. එතකොට කොච්චර විතර වාර්තා චිත්‍රපටි හදුවද දිනසුර මහත්මයා ඉතින්? මමද? ඔව්. මම හිතන්නේ සාමාන්‍ය බලපොම වාර්තා චිත්‍රපට 60 ගාණක් විතර කරලා තියෙනවා. ඒ සම්මාන ගත්තේ අපි මතක් කරගන්න විශේෂයි. සම්මානගත්තු වාර්තා චිත්‍රපටයක් ඇදලා තියෙන්නේ කිරි චිත්‍රපටය. මම ඒ චිත්‍රපටය කරේ මේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට. මම ඒ පැත්තට බර වෙච්ච චිත්‍රපටය තමයි හුඟක්ම කරේ. කෘෂි කර්මයට බර වෙච්ච ඒවා හුඟක් ඒ. ඉතින් එතනදී මේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්න ඒගොල්ලෝ මේ අපිට වාර කළා. මේ ගොවි කියන්නේ සාමාන්‍ය මේ ගොවියෙකුට මේ හරක් එළදෙනක් ඉන්නවා නම් ඒ එළදෙනගෙන් වැඩි කිරි ප්‍රමාණයක් ගන්න පුළුවන් විදිහේ ක්‍රමය මොකක්ද කියන එක. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ ක්‍රමයේ හැටියට එහෙම එළදෙනෙක් ඉන්නවා නම් ඒ එළදෙනට කෘත්‍රිම සිංචනයක් කෙරුවොත් අන් අලුත් පැටයක් ලැබෙනවා. ලැබුණාන් පස්සේ ඒ අලුත් පැට හදාවදා ගත්තම කවලා පොහොර ඒකගෙන් පුළුවන් වැඩි ප්‍රමාණයක් කිරි ගන්න. උදේ ඕක ඇතුළත් කළා චිත්‍රපටයක් කරලා දෙද්දී කියලා අපිට කිව්වා. ඒිට යමක් කිව්වේ නැහැ. පස්සේ මං කල්පනා කරුවේ මේ අදහස කෙලින්ම අපි මේ ගොවින්ට හරියන විදිය නෙමෙයි චිත්‍රපටි හදන්නේ. ගොවියාගේ පැත්තෙන් විතර ඒ පැත්තෙන් බලලා හදන්නේ. ඉතින් නිකන්ම කෙලින්ම අපි මට මේ එළදෙනෙක් ඉන්නවා ඒ එළදෙනාගෙන් ඇති වෙන කිරි ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද කෘත්‍රිම සිංචනය කරනවා. ඊට පස්සේ පැටියෙක් ලැබුණම ලැබෙනවා කියලා ඔක කෙලින්ම කිව්වොත් ඕක ඇත්තට يعني ගොවියන් අතරට යන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු අතරට යන්නේ නැහැ කියලා හිතලා මම කල්පනා කරා මේකට පොඩි කතාවක් යෙදුවත් අන්න අය බොහොම ආසාවෙන් මේක බලගෙන ඉන්නේ කියලා තමයි මම මේ කිරි කියන ඒ චිත්‍රපටියට කතාවක් සම්බන්ධ කරලා අර කෘත්‍රිම සිංචනය කියන එකත් ඒකට ඇතුළත් කරලා ඒ කතාව ඉවර කරලා ගොවි පවුලක් සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට මෙහෙම එළදෙනෙක් ඉන්නවා ඒකට කෘත්‍රිම සිංචනය කරන ගොවි මිකනේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ මහත්මයෙක් ඇවිල්ලා ඊට පස්සේ මේ පැටියෙක් ලැබෙනවා. ඒ පැටියා ලොකු හත් කරලා කවලා පොවලා තමයි හදාගත්තාන් පස්සේ තමයි වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. කුටිම කියනවා නම් ඒ එළදෙනට පැටියල් හම්බ වෙන එකත් මම ඒ විදිහටම රූපගත කරා. ඒක කෙරුවේ අඹේ වෙද මේ ෆාම් එකේ රෑ දෙකට විතර තමයි මේ එළදෙනට පැටියා වුණේ. ඒක තමයි රකගෙන ඉඳලා තමයි ඒ ගත්තේ. හරි ප්‍රශ්න තිබුණා මොකද මොකද කැමරා ශිල්පියා උනේ රජී චිත්‍රපටයන්ති හිටපු ප්‍රධාන කැමරා ශිල්පී මේ වින්සන් මහත්මයා වින්සන් පෙරේරා. ඉතින් එයාට තුට්ටිය වයසයි. ඉතින් මිනිහා මෙහෙම ගැහෙනවා මොකද ඒ තරමට සීතලයි. ඉතින් කියනවා මේක මෙතන කරන්න අමාරුයි මං ගැහෙනවා කියලා. ඉතින් ටිකක් ඉඳලා දැන් වැඩි වෙලාවක් යද්දි ඉතලා පැටිය ලැබෙන්නේ. කියලා කොහොම හරි මිනා කරගෙන තමයි තියාගෙන කොහොම කරලා තමයි ඒ ෂොට් එකේ වෙලාව ගත. ඒක හරි වටිනා ෂොට් එකක්. ඔව්. එතකොට මේ ඒ රජී චිත්‍රපටයන්ස වෙන ඒවා කොහොම කළා නුවර පෙරහැර මට මතක හිටිට. ඔව් නුවර පෙරහැර හෝටන් හෝටන් තැන්න යන මම එකක් කරුවා. තව මම කරපු චිත්‍රපටි වලින් තව විශේෂ චිත්‍රපටයක් ඇටියට සඳහන් කරන්න පුළුවන් මේ සිංගීති ලොක් ඒ චිත්‍රපටිය. දැන් ඒ චිත්‍රපටිය මේ අපි ඇමතිවරයෙකුට අවශ්‍ය ඒ කටයුත්තක් තමයි ඒකට ඇතුළත් වුණේ. ආනන්ද තිසරි අල්ලිස් මහත්තයා. ඒකට අපේ ප්‍රධාන අපේ භාරව හිටියේ ෆිල්ම් එක ඉන්ෆර්මේෂන් ඩිපාර්ට්මන්ට් එක භාරව හිටපු ඇමති. මට දවසක් කතා කරලා කිව්වා මේ ලියන සූර්ය මටම එහෙම චිත්‍රපටියක් ඕනේ මම මගේ එතකොට යා නුගේගොඩ ඒ පැත්තට තමයි කෝට්ටේ කෝට්ටේ මම නැති වෙලා හිටියේ. ඉතින් එයාගේ ප්‍රදේශය එතකොට ඒ හින්දා එයා කිව්වා දැන් මේ නුගේගොඩ ප්‍රදේශයේ මේ ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් නෑ. ඒකින්ම මම දැන් පොඩි තනක් දැක්ටි කියලා තියෙනවා. මේ නුගේගොඩ හන්දියට පිටුව පොඩි පාක් එකක් තියෙනවා. ඒ පාක් එක තමයි දැන් මේ ළමයින්ට සෙල්ලම් කරන්න මම සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ පාක් එක මුල් කරලා මට පොඩි චිත්‍රපටයක් හදලා දෙන්න. මෙහෙම තනක් තියෙනවා. ඒ ප්‍රදේශීය නායකට කියන්න මෙහෙම තනක් තියෙනවා. කිසි කරදරයක් නැතුව ළමයින් පස්සේ මම ඊළ ඔබ බැලුවත් අන්න බැලලා මම කොහොමද ඉතින්නේ මේක කෙලින්ම කියන්නේ කිව්තින් මෙහෙම තනක් නෑ කියලා ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මම ඒ පාර කල්පනා කරා මේකත් කතාවක් යොදලා ඒ කතාවේ අන්තිමට මම තේනවා මෙන්න මෙහෙම තනක් දිනනවා ආවම මේ ස්ථානේ ළමයින්ටම වෙන් කරපු තනක්. අන්න එතනට ගිහින් දැන් කරදරයක් නැතුව නිවිහැල්ලේ ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්කම තියෙනවා කියලා අතුලත් කරලා පොඩි කෙටි චිත්‍රපටයක් කෙරුවා විනාඩි 20ක විතර. දැන් රජී චිත්‍රපට මෙතන මේකත් ලස්සන කතාවක්. ඉතින් මේක කරලා මේ අනුතිතුමා ආයලා බැලුවා. අමරගම මහත්තයත් හිටියා. එතකොට එයා අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ. ඉතින් ආයලා බලලා අනුතිතුමා බලන වින්දුට ගාලුවලා හොඳයි. ආ චහපදිනා. ඔතන වැඩි එකලා තියනන්නේ. මේ ලියන දුවේ බොහොම හොඳයි චිත්‍රපටිය. මේක පෙන්නන්න මේක පෙන්නන්න රටේතු කරන්න අරවත් යනම හැම සිනමා හලකම මේ ડોකියුමන්ට් මේ මගේ මේ චිත්‍රපටිය පෙන්නන්න ඕනේ කියලා මේකෝ එහේ මේ වගේ මිනිසුන්ට අපි දැන දෙන්න ඕනේ. මේකට තවත් මොනවා ලබා දෙන්න ඕනේ. අලුත් දේවල් කියනවා අලුත් ඒවා ඉගෙන ගන්න කියලා මේ යා වෙරිද පිටරට නැත්නම් මේ සම්මන්ත්‍රණ හරිය පුහුණු කිරීමේ ආයතනයක් එහෙම නැද්ද යවන්න. අමුරුගම මහත්තයා කිව්වලේ වෙනවා නෑ මැලේසියාවල නම් AIBD කියලා තියෙන ආයතනයක්. අන්න එතන නම් ඉතින් පුහුණු කිරීමක් කරනවා. යවන්නකො මෙහාව කියලා ඒක වගේ හරි අමුරුගමට මාව එතනට යවන්න සිද්ධ වුණා. එතකොට මේ දැන් රජී චිත්‍රපටි අංශය කියන්නේ ඇත්තරම ආණ්ඩුවේ වාර්තා චිත්‍රපටි හැදීමද නැත්නම් ඊට වඩා දේවල් දෙකේ කරන්න තියුණාද? රජී චිත්‍රපටි අංශයනකොට අපිට බාරව තිබුණේ වාර්තා චිත්‍රපටි කොම්මයි කරන්නේ. ඒ වගේම ඉතින් ඒවා ආණ්ඩුවට සම්බන්ධ වෙන ප්‍රවෘත්ති පැත්තට බාර වෙන චිත්‍රපටයත් කරන්න උනා. දැන් විශේෂයෙන්ම මම හිතන්නේ මම ඉන්න කාලේ ඒවකට තිබිච්ච රජයේ චිත්‍ර මේ කියන්නේ රජයේ කරනු ගම්මුදාව ඒ වගේ මේ දේවලුත් අපිට ගිලා රූපගත කරලා පෙන්වීම කරන්න සිද්ධ වුණා. යමතද. ඉතින් ඒ වාර්තා චිත්‍රපටි, කෙටි චිත්‍රපටි සහ මේ ඒ වගේ මේ ප්‍රවෘත්ති චිත්‍රපටයට බරවෙච්ච චිත්‍රපටි තේරුණා මෙසක් ඊට අමතරව මොකුත් අපිට කරන්නට ඒ රජ චිත්‍රපටය අංශය ඊට පස්සේ ඇදගෙන වැටෙනවා නැත්නම් අනවශ්‍ය ආයතන වලට පත් වෙන්නේ කොහොමද කියලා ඔව් ඒක හේතුවක් හැටියට අපිට සදාහන් කරන්න පුළුවන් ප්‍රධානම හේතුව වෙන්නත් පුළුවන්නේ ඒ අභාවය ඇති වුණේ රූපවාහිනියත් සමග. රූපවාහිනිය ආවට පස්සේ අපි ඒ වෙනකොට කිරියේ කළු සුදු චිත්‍රපටින් black and white චිත්‍රපටි. ඉතින් දැන් black and white චිත්‍රපටි කොහොම නැත්තා පැත්තකට තල්ලු වෙලා ගියා කල ආවන් පස්සේ. ඉතින් ඒ වෙනකොට දැන් මේ රූපවාහිනිය මාධ්‍ය එනකොටත් මම චිත්‍රපටි අංකේ හිටපු නිසා මම ඊළඟට ප්‍රවෘත්ති චිත්‍රපටය කලර් වලින් කරන්න ලෑස්ති වෙනවා. black and white නැතුව. පස්සේ ඒ විදිහටත් අපි චිත්‍රපටි කීපයක් කරලා මොකද මෙහෙම දෙයක් වුණා. රූපවාහිනිය ආවට පස්සේ සිනමා ශාලාවල ඉන්න පිරිස අර නිවුස් බුලටින් එක black and white වලින් යවුවම පෙන්නන්නේ නැහැ. ඒක පැත්තකට ඉච්චි කරලා දානවා. මොකද දැක්කම 10 එකම කලර් හින්දා. ඉතින් පස්සේ ඒක හින්දා තමයි මම කල්පනා කරලා කලර් වලින් කරුවේ. ඒක පෙන්නවා. කලර් වලින් ඇවිත් පෙන්නනවා. නැත්තම් black and white පෙන්වන්නේ නැහැ. ඉතින් එහෙම කියලා ඉතින් පස්සේ ඉතින් ප්‍රශ්න ආවනේ ඉතින් අපිට කලර් වලින් කරනවා කරන්න පුළුවන් කමක් නැහැ. මිලිමි ඒක කලර් ෆිල්ම්ස් හරි ගණන්. උපවාණි වගේ නේද? ඔය වගේ හේතු තිබුණා. ඒ වගේම ඉතින් හිටපු හුඟක් පිරිස ඒ අවදියේදී අර මුල් යුගයේ හිටපු කාර්මික ශිල්පීන් දීප දෙනෙක් මේ යවිනකොට ඒගොල්ලෝ රිටයර් වෙලා ගියා. ඈත් වුණා. ඉතින් තරුණ පිරිසේ දීප දෙනෙක් තමයි ඉතුරු වුණේ. ඉතින් මේක දිගටම ගෙනියන්න බැරි තත්ත්වයක් වුණා. ඊට පස්සේ එළියට ඇවිල්ලා ටෙලි නාට්‍ය නිර්මාණයට අත ගැස්ස සිරියවතාව. එතකොට සිල් රටවල ආයි චිත්‍රපටයක් කරන්න අදහසක් තිබුණේ නැද්ද එතකොට? ඔව්. ටෙලිනාට්‍යයක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. මොකද කරලම නැහැනේ කරන්නේ අලුත් දෙයක් නේ කියලා. ඒ අදහස උඩ තමයි මම සිරියලත ටෙලිනාට්‍ය කරේ. ඉතින් කළා මට කොමාරි ප්‍රශ්නයක් නැතුව පෙන්න ගන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් ඊට පස්සේ චිත්‍රපටයක් කරන්න මේ අදහසක් නැත්තේත් නෑ තිබුණා. මට රජයේ චිත්‍රපටයන්සේ ඉන්නකොට මට අවසරයක් ලැබුණා. මොකද එතකොට හිටියේ රිජ්ජේ තිලකරත්න මහත්මයා. ඉතින් රිජ්ජේ තිලකරත්න මුලෙත් එක්කත් බොහොම හොඳයි. මේ කේමදාසයන් සමගත් බොහොම හොඳයි. අසුරු ගමක් තිබුණා. ඉතින් අපි දෙන්නා ගිහලා කතා කරපුවාම රිජ්ජේ තිලකරත්න මහත්මයා අවසරය දුන්නා. කරන්න. හැබැයි ඉතින් අපේ රජයේ වැඩ කටයුතු වලට බාධා නොවන විදිහට කටයුතු කරවල කමක් නැහැ කියලා. පස්සේ ඉතින් අපි උත්සාහ කරා අපි කතාවකුත් එහෙම ලෑස්ති කරගෙන අපි උත්සාහ කරා මේ වාණිජ්‍යමය චිත්‍රපටයක් කරන්න. නමුත් ප්‍රශ්නේ වුණේ ඒ රජයේ වැඩත් සමග මේ වාණිජ්‍යමය චිත්‍රපට සිනමා චිත්‍රපටයක් කරන එක ලොකු ප්‍රශ්නයක්. කාල වේලාව හොයාගන්න හරි අමාරුයි. ඉතින් දෙකම හරියට කරේ නැහැ. ප්‍රශ්න ඇති වුණොත් ඊට වඩා ලොකු මේ කරදරයකට මම මුහුණ දෙන්න වෙනවනේ කියලා හිතලා මේ ඒ අදහස ඊට පස්සේ මම අත්හැරියා. ඉතින් ඊට පස්සේ රජයේ චිත්‍රපටයේ අයින් වුණාට පස්සේ අයින් වෙනවත් එකම වගේ මට ඊළඟට මේ චිත්‍රපටයක් කරන්න කියන එක ගැන හිතන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. හේතුව මොකද මේ මට මේ ජර්මන් චිත්‍රපට සමාගමක් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නට මට අවස්ථාවක් ලැබුණා. රජයේ චිත්‍රපටයෙන් أنتي عيني نتكلم. أو إيجار مقدّي إيجار كود إيجار وارتا كتلو بدي ده. وارتا إيوه إيوه تني أمي short film صار. وارتا مني وارتا نيمي نالوني ليانة وثام باندي هنا. نالوني رسمات من جرمني إن تما يجينا كاتي يقولوا. كارما كشيل بينو سمعتا جرمني أبي أبي لا يقولوا مه كتي جيترباتي إكاك سامانين وينادي هاتليس بحق. إذا චිත්‍රපටි හතරක් වරින් වර ඇවිල්ලා ඒ වගේ චිත්‍රපටි හතරක් මේ ලංකාවේ කළා. ඉතින් ඒක විනා අවුරුදු 10ක් විතර ඒ කටයුතු වලට වැය වුණා. ඉතින් ඒ චිත්‍රපටි වලට මම සම්බන්ධ වෙලා කටයුතු කරපු නිසා මට වෙනත් චිත්‍රපටි කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේක එතකොට ඊට පස්සේ විනිශ්චය මණ්ඩල වල කටයුතු කරා. එහෙම තමයි සිනමා දරුව විදාගත්තේ. ඒවත් කිරුවා. ඉතින් මොකද මම කල්පනා කෙරුවේ මේ ඉල්ලීමක් කරනකොට මෙන්න මේ වගේ ජූරි තබිකේ කැටියට ඇවිල්ලා කටයුතු කරන්න කියලා කවුරු හරි ඉල්ලීමක් කරපුවා මේ සංවිධානයකින් අරුණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මට බෑ කියන වචනේ කියන්න බැරි කමකට තමයි මම ඒවා මාරාදගෙන දැන් සරසවිය මං හිතන්නේ සම්මාන උළේ කීපතාවක් ඉඳලා මේ නිවැරදි තීන්දුවක් කියලා දුන්නා මේ දිනසුර මත හැරලා බැලුවාම අද සිනමාව ගැන කොයි වගේද හිතන්නේ? අද සිනමාව යම්කිසි අර්බුදයකට වැටලා තියෙන බව පේනවා. ඒක පැහැදිලි. මොකද අද තියෙන තත්ත්වයත් උඩ. ඉතින් සමහර අය කියනවා සිනමාව ගැන කතා කරනකොට මේ අද දින චිත්‍රපටය අද චිත්‍රපටය සිංහල චිත්‍රපටය වැටිලානේ. වැටිලා. මම එහෙම වැටිලා කියන වචනේ පාවිච්චි කරන්න කැමති නෑ. ලෝකේ කොයිම රටකවත් සිනමාව වැටිලා නැහැ. ඉතින් අපේ රටේ ඉතින් සිනමාව වැටෙන්න හේතුවක් නැහැ. නගා සිටවන්න පුළුවන්. අද අපි ඒකද ඒ විදියට ඒ කටයුතු කරන්නට ඕන. ඒ වෙනත් වෙනත් උපක්‍රම අපි යොදන්නට ඕන. දැන් මේම තත්ත්වය තමයි මේ ටෙලිවිෂන් එක ආවා වෙන වෙනත් බලපෑම් ආවා ඉන්දියාවට. හැබැයි ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තය එහෙම වැටුනේ නැහැ. තාමත් ඒක කොහොමද කරේ නැහැ. අයිත් අපිට වැරි. 10 කියලා හිතුවොත් බෑම තමයි. ඉතින් එහෙම හිතන්නේ නැතුව අමුතුවෙන් හිතලා අලුත් පරපුරක් ඉන්නවා. කියන්නේ තරුණ පරපුරක් ඉන්නවා. අපි ඒ අය ගැන බලපුවාම ඒ අයටත් යමක් කරන්න පුළුවන් ශක්තිය තියෙන බව හොඳට පැහැදිලිව පේනවා. නිර්මාණකරුව හොඳ නිර්මාණ යමක් කරන්න පුළුවන් කරන තියෙන නිර්මාණකරුවන් ඉන්නවා. ඒගොල්ලෝ දිහා බලපුවම තේරෙනවා මේගොල්ලෝ යමක් කරන්න පුළුවන්. ඒකට අවස්ථාව දුන්නොත් නියම විදිහට මේ අය කරයි. හැබැයි මෙහෙම එකකුත් මට පේනවා අපි හැබැයි ඒ අයටත් පොඩ්ඩක් අත දීලා ඒගොල්ලන්ගේ නියම මාර්ගයට පොඩ්ඩක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි කියන එක. මොකද තරුණ ජවය තරුණ සිතුවිලි ඒවම එක්ක පංගුවක් කියලාට මේක පටලවා ගත්තොත් අපිට ප්‍රේක්ෂකයා අතරට යන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා. ඉතින් අපි ඒක දැනගන්නට ඕන. මොකද අපේ රටේ හැටියට අපේ සංස්කෘතිය, අපේ හැදියාව, මේ හැම දෙයක්ම ගැන හිතලා අපේ ප්‍රේක්ෂකයා, ඔඩියන්ස් එක ගැන ඒවත් ඒ පැත්ත බලන්න වෙනවා. ඉතින් ඒව ගැන පොඩි ගුරුහරුකම් දීලා පොඩ්ඩක් ඒ තරුණ පිරිසව අපිට පොඩ්ඩක් ඒ වගේට යොමු කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඉදිරි අනාගතයේ වර්ධින්නේ නැහැ. අපිට පුළුවන් නැගී හිටින්න කියන එක අපට පැහැදිලිව පේන දෙයක්. ඉතින් ඒක නිසා මේ සිනමාව ගොඩ ගැනීම කරගන්න පුළුවන් බැරි දෙයක් නෙවෙයි. නමුත් අපි ඒකට නියම විදිහේ වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. අපි මට පේන පැත්ත තමයි මට පේන්නේ මේ නිර්මාණකරුවන් තුල තියෙන එකම දේ තමයි අරුණ චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක හෝ හැම දෙයකම අපි ඔබට මම අලුතෙන් කියන්න ඕනේ නා ඔබ දන්නවා ඇති රිද්මයක් කියලා එකක් තියෙනවා. ඉතින් මට හුඟක් වෙලාට පේනවා මේ අපේ අයගේ කෘතීන් වල සිනමා කෘති වල ඒ රිද්මය හරියට වටහාගෙන නැහැ. ඒක තියෙන්නම ඕනේ. දැන් ඉන්දියන් සිනමාවේ ඉන්දියන් ඒ නිර්මාණකරුවන් ඒක හොඳට දැනගෙන තියෙන ඉඳලා තමයි ඒගොල්ලන්ට ඒ රිද්මය තියෙනවා නම් අඩු ගානේ ඔඩියන්ස් එකට මුලින් ඉඳන් අග දක්වාම ඒකටම චිත්‍රපටියටම හිත යොමු කරගෙන කම්මැලි කමක් නැතුව හොඳට ඒකට අවධානය යොමු කරගෙන මේ චිත්‍රපටිය අවසානයේ දක්වා බලන්න පුළුවන්. හේතුව රිද්මය. ඉතින් එතනදී පොඩි මට පේනවා පසුබෑමක් තියෙනවා වගේ කියන එක පේනවා. ඉතින් ඒවත් ගැන පොඩ්ඩක් ඒ මට පේන දේ මම දන්නේ නැහැ හරියට කියන්න. ඒ මගේ චිත්‍රවල මම ඒ රිද්මය ගැන බොහොම සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකෙන්ද ඒ විශේෂම එඩිටින් සයිඩ් එක. එඩිටර්ගේ පැත්තෙන් ඒක හුඟක් කරෙන්නට ඕනේ. මේ ඒ රිද්මය කියන එක ඔහුට තමයි තියෙන්නේ. අධ්‍යක්ෂකවරයා දැනගෙන ඉන්නවා නම් බොහොම හොඳයි වඩාත් හොඳයි. ඉතින් ඒ හැම දෙයක්ම මේ අඩුපාඩුකම් අපි දැනගෙන ඒවට ඒවා නිරවුල් කරගෙන ඒවා හදාගෙන ඉදිරියට ගියොත් සිංහල සිනමාව නගා හිටවන්නට පුළුවන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. අපි හැම විටම සුබ සිහින දකින්න කැමතිනේ. ලියන සූර්ය මහත්තයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අලුතෙන් අලුත් පරපුරත් එක්ක අත්දැක ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා. ස්තුතියි. ස්තුතියි.